ගී හර සරණිය සුභාවිත ගීතේ ගේයපද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනයක් ගී හර සරණිය ඉදිරිපත් කරන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය. සිංහලයේ අවසාන රජු තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු. ඔහු නායක්කර වංශිකයෙක්. කන්නසාමි තමයි රජවීමට කලින් ඔහුගේ නම. මේ කන්ද උඩ රට රාජධානියේ නායක්කර වංශික රජවරුන්ගේ සිරිතක්ව තිබුණා. වඩිග දේශයෙන් බිසෝ කෙනෙක් ගෙන්වලා තමන්ගේ අගබිසෝ බවට පත් කර ගැනීම. එහෙම ගෙන්නන බිසවට රන්දෝලි බිසව කියලයි නම සඳහන් කෙරුණේ. ලංකාවෙන් බිසවක් සරණ පාවා ගත්තා නම් ඇයව හැඳින්වුණේ යකඩ දෝලි බිසවුන් වහන්සේ කියලයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ රන්දෝලිය තමයි වෙන්කත රංගම්මාල් බිසව. අපට ඉතිහාසයෙන් පෙනෙනවා මේ වෙන්කත රංගම්මාල් බිසව ශ්‍රී වික්‍රම රජතුමාට හරිම ලැදිව ඉතාම සමීපව සිටි කෙනෙක් බව. එක්නැලිකුඩ නිලමෙවාගේ නිලධාරින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව ඉංග්‍රීසින්ට පාවා දෙන අවස්ථාවේ අනෙකුත් සිංහල රදළ පිරිසකින් බොහෝ පීඩා විඳ බව අපි ඉතිහාසයෙන් අහලා තියෙනවා. රජතුමා අත්අඩංගුවට ගන්නට ඉංග්‍රීසි හමුදාව සමග පැමිණි මේ නිලධාරීන් ඉස්තාම ක්‍රූර විදිහට, ම්ලේච්ච විදිහට රජතුමාටත් වෙන්කත රංගම්මාල් බිසවටත් හිරිහැර කළ බව අපට ඉතිහාසයෙන් සාක්ෂි ලැබෙනවා. නවපරපුරේ නිර්මාණකරුවෙකුට හිතෙනවා මේ වෙන්කත රංගම්මාල් රන්දෝලි බිසව තමන්ගේ නිර්මාණයකින් ප්‍රතිනිර්මිත කරන්නට. වෙන්කත රංගම්මාල් රන්දෝලි බිසව මේ අමතන්නේ තම ස්වාමියා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට. නාද සින්නම් හඬ වහන් වී රන්දෝලි පෙරහැරේ කියා ඇය පවසන්නේ ඇයට දැන් රන්දෝලි බිසව තනතුර අහිමි වී තිබෙන බව කියන්නටයි. ඇය දැන් රන්දෝලි බිසව නෙවෙයි. ඇය වෙනුවෙන් රන්දෝලි පෙරහැරක් දැන් පැවැත්වෙන්නේ නැහැ. ඒ නිසා එහි නාගසින්නම් හඬත් දැන් ඇසෙන්නේ නැහැ. ශ්‍රී වික්‍රම රාජසිංහන් ඉංග්‍රීසින්ට පාවා දුන්න අවස්ථාවේ වෙන්කත රංගම්මාල් බිසව පවසන වදන්මාලාවක් විදිහටයි මේ ගේයපද රචනා වී තිබෙන්නේ. රන්තෝඩු නැති පාළු කන්පෙති අතගගා ඔන්න මං ආවා. ඇය පවසනවා ඇයට දැන් රන්තෝඩු අහිමි. එසේ කියන්නේ ඇගේ රන්තෝඩු ඇයට අහිමි වුණු බව පෙන්වන්නටයි. ඉංග්‍රීසින් සමග පැමිණි එක්නැලිකුඩ නිලමේ ඇතුළු පිරිස රන්තෝඩු උදුරා ගන්නේ ඇයට හිරිහැර වෙන ආකාරයෙන් බව මම ඔබට කියවනි. ඒ අවස්ථාවයි මේ ගීතයට ඇතුල් වෙලා තියෙන්නේ. Thank you.
ශ්‍රීවික්‍රම රාජසිංහ රජතුමාව අත්අඩංගුවට අරගෙන ඉංග්‍රීසීන් ඔහුව මුරසිදිවරින්ට පිටුවහල් කරනු ලැබුවා. රාජ ඉසුරු අහිමි වුණු රාජසිංහයන්ට ඉතිරි එකම වස්තුව වෙන්කත රංගම්මාල් බිසව පමණයි. ඒ වගේම වඩිගදේශයේ උපන් වෙන්කත රංගම්මාල් බිසවටත් සියල්ල අහිමි. ඇයටත් දැන් රාජසිංහ රජතුමා පමණයි සිටින්නේ. ඒ නිසයි ඇය පවසන්නේ කාත් කවුරුවත් නැති නුවරක ඇයට සිටින්නේ ඔහු පමණක් බව. එසේම මේ මගේ ප්‍රාණයයි යන යෙදුමින් ඇගේ සිත පෙළෙන බිය, අනාරක්ෂිත භාවය පිළිබඳ ඇයට දැනෙන හැඟීම තනිකම ගම්මෙ වෙනවා. ඇගේ අසරණකම නිරූපණය වෙනවා. විසෝමාලිග රහස් දොරකඩ ඔබේ රුව ඇඳුනයි ඒ මගේ රාත්‍රියේ කියන යෙදුම් වලින් වෙන්කත රංගම්මාල් බිසව හා රාජසිංහ රජතුමා අතර තිබුණු ප්‍රේම පුරාණයේ තමයි සංකේතවත් වෙන්නේ. ඒ දෙදෙනාගේ සම්බන්ධය පිළිබඳ තොරතුරක් මේ පද තුල ගම්ම වෙනව නේද? ඇතවුරෙන් කියන්නේ ඒ කියන්නේ අන්තපුරෙන් ඇයට අද සමුගන්නට සිදු වෙලා. එසේ සමුගනිද්දි ඇයට බිසෝමාලිගේ සියලු ධනය අහිමි වෙලා. ඒත් ඇය සතු එක් ධනයක් තිබෙනවා. ඒ ධනය පිළිමතලව්වේ අධිකාරම්ලට එක් නෙලිගුඩ නිලමෙලට උදුරා ගන්න බැහැ. ඒ තමයි රාජසිංහ රජු වෙත ඇය පිදූ සෙනෙහස. අසංක රුවන් සාගර නම් වූ නවපරපුරේ ගීත රචකයා තමයි මෙහි නිර්මාණකරුවා වෙන්නේ. ඔහු මේ ගීයට ඉතිහාසයේ මේ සංසිද්ධිය අපූර්වට එක් කරගන්නවා. ඒ වගේම මහනුවර රාජධානි සමයේ පාරිභාෂිත පද කිහිපයක් අපූර්වත්වයක් දැනෙන විදිහට තම ගීය රචනයට යොදා ගන්නවා. නාගසින්හම්, රන්දෝලි, රන්තෝඩු ආදී වචන ඔහු මෙහිදී අපට ඉතාම අපූර්වත්වයෙන් ඉදිරිපත් කරනවා. අපේ ඉතිහාසයේ එන මේ අනුවේදිනිය පුවත ඒ රාජ්‍ය බලය කුමන්ත්‍රණය අතරට මැදි වුණු අහිංසක කාන්තාව අසංගගේ හද සසල කළ බව අපටත් අපේ හදවත්වලටත් හොඳින්ම දැනෙනවා. දර්ශන වික්‍රමතුංග නවපරපුරේ තරුණ සංගීත අධ්‍යක්ෂවරයා මේ ගීතයට උචිත අපූරු තනුවක් හා නාද රටාවක් නිර්මාණය කරනවා. ගේය පද රචනයේ එන කරුණ රසය ඔහු සංගීතයෙන් සංගීත නාද රටාවලින් අපූර්වට රසික සිත් තුළ ජනිත කරවන්නට සමත් වෙලා තියෙනවා කියන එකයි මගේ නම් අදහස. නවපරපුරේ ගායිකාවක් තමයි මේ ගීතය ගායනා කරන්නේ, ශානිකා සුමනසේකර. වෙන්කත රංගම්මාල් බිසවට ඈ සමාරූපේ වෙනවා. ඇගේ හැඟීම් වෙන්කත රංගම්මාල් බිසවගේ හැඟීම් ශානිකා ඇගේ භාවපූර්ණ කටහඬට අරගෙන තිබෙනවා. අපි මේ නව නිර්මාණය දැන් මුල සිටම අග දක්වා යලිත් ශ්‍රවණය කරමු. එහි පද ඒ වගේම සංගීත සංයෝජනය ගායනා විලාසය කොයි ආකාරයකට අපූර්වට සංකලන වෙලා තියෙනවද කියලා විඳගනිමින් දෑස් පියාගෙන මේ ගීතය ආස්වාදය කරමු. නාගසිංහ නම් හඳ
සුභාවිත ගීතේ ගීය පද සාහිත්‍යයේ රස හර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනය. ගී හර සරණිය